සංගීත සමග සම්බන්ධ වෙලා ඉන්නවව මගේ වීඩියෝ එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඇත්තටම මේ වෙනකොට ඔයා දන්නවා ඒ තමයි පොලා මහීලමේ කට්ටියෙන් බලාපොරොත්තු වන විදියටම මේ කට්ටියට පුළුවන් වුණා සියගේ උදව් මත භක්තිගීත සංදර්ශනය පවත්වන්න. ඉතින් මේ භක්තිගීත සංදර්ශනය පවත්වනකොට කල්පනලගෙන් කරදරෙන්න පුළුවන් වෙත්‍ය සිය මුලින්දම දැනන් හිටියා. ඉතින් ඒ නිසා තමයි මහීල වුණත් බය වුණේ. ඒ වුණාට සියට සුප්‍රියටම මේක සංවිධානය කරන්න පුළුවන් වුණා භක්තිගීත සංදර්ශනය. ඉතින් ඒ නිසා මහීලා මුළු කණ්ඩායම සතුටු වුණා. ඉතින් දැන් මේ සිදුවීම් හැම එකක් අතරෙම අපි දැක්කා සේලයි කල්පනයි එනවා භක්තිගීත සංදර්ශනයට. ඉතින් මේ දෙන්ට මෙතන දිනන් ලොකු දෙයක් කරන්න ලැබෙන්නේ නැහැ කියන දේ අපි දන්නවා. ඒකට හේතුව තමයි පොලිසියෙන් පවා මෙතනට ඇවිත් ඉන්න හින්දා. හැබැයි ගෙදර ගියාට පස්සේ නම් අසේනට කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ නැහැ. ඉතින් ඇත්තටම භක්තිගීත සංදර්ශනය බලලා ගෙදර ගියාට පස්සේ මොකද වෙන්නේ? අන්න ඒ ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා හොඳයි නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් මං අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. හරි, එහෙනම් අපි යමු වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන්ම. ඉතින් ඇත්තටම මහීල කට්ටියට මේ භක්තිගීත සංදර්ශනය පවත්වන්න පුළුවන් වුණේ සීය නිසා. ඉතින් අසේනිත් ඒ නිසා ගොඩක් සතුටු වුණා. ඉතින් හැමදාමත් වගේ අසේනි ගොඩක් ආඩම්බර වුණා තමන්ගේ සීය ගැන. ඉතින් අසේන්ට කවදාවත් තමන්ගේ තාත්තා ගැන ආඩම්බර වෙන ලැබිලම නැහැ. ඒකට හේතුව තමයි අසේනිගේ තාත්තා උනත් නිරන්තරයෙන් බලන්නේ දුප්පත් මිනිහා පාගගෙන ගිහිල්ලා තමන්ගේ පවුල අයට විතරක් සතුටින් ඉන්න පුළුවන් පරිසරයක් ගොඩනගන්න. හැබැයි ඉතින් අසේනි හැම නැහැ. අසේනි ජීවත් වෙන සීයගේ ටයිප් එකට. අසේන්ට ඕන කරන්නේ දුප්පත් පොහොසත් ભેදයක් නැහැ, හැමෝම සතුටින් ඉන්න තැනක්. ඉතින් ඇත්තටම මේ සිදුවීම් සියලු දේ අතරේ අපි දැක්කනේ දැන් අසේල වගේම කල්පන මෙතනට ආවට පොලිසියෙන් නිසා මේ දෙන්නට කිසිම දෙයක් කියාගන්න විදියක් නැහැ. ඉතින් ඇත්තටම මේ කට්ටිය ගෙදර ගියාට පස්සේ අනිවාර්යයෙන්ම කල්පනලත් අසේලත් එක්ක අසේල ගෙදර එනවා කියන දේ අපි දන්නවා. ඉතින් ඇත්තටම කට්ටියත් එකතු වෙලා අසේලට බනින සූදානම් වේවි. ඒකට හේතුව තමයි සීයත් එකතු වෙලා මහිලට උදව් කරපු හින්දා. හැබැයි මෙතෙන්දි කල්පන්ටවත් අසේනිගේ තාත්තටවත් කොහෙත්ම අසේන්ට බනින්න වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සීය කියන ඉඩක් තියෙනවා. කලින් වතාවේ මතකයිනේ අසේනිව හංගගෙන හිටපු හැටි. ඉතින් ඒ වතාවේ අසේනි පොලිසිය ගියා. ඉතින් ඒ පොලිසිය ගියාට පස්සේ සිද්ධ වුණේ එකම එක දෙයයි. අසේලට ගොඩක් දැනුමුතුකම් දුන්නා, උපදෙස් දුන්නා. ඒ තමයි අසේනිට කරදරයක් කරන වැඩ කරන්න එපා කියලා. ඉතින් මේ වතාවේ කල්පනව සහ අසේල ගැන අසේනි පොලිසියට ගිහිල්ලා කිව්වොත් එහෙම අනිවාර්යයෙන්ම මේ දෙන්නටම ලොකු ලෙඩක් වැටෙනවා. ඉතින් අන්න ඒකට බයි කල්පන මෙතනින් පිටත් වෙලා යාවි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ගැන අදහසක් ඇති අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.